හයි මම ජනිත් අදමං ඔයාලට ඉන්ට්‍රඩියස් කරන්න හදන්නේ චාකෝල් පැන්සල් සෙට් එකක් මේ චාකෝල් පැන්සල් සෙට් එක අපි ගෙවන ගානට හොඳ පොෆෝමන්ස් එකක් දෙන ඉතාමත් හොඳ චාකෝල් පැන්සල් සෙට් එකක් මමත් පෞද්ගලිකව ගොඩක් ආස කරන චාකෝල් සෙට් එකක් ඒ තමයි මෙන්න මේ මොන්ට් මාටේ චාකෝල් පෙන්සිල් සෙට් එක ඉතින් මේ චාකෝල් සෙට් එක මම ගෙන්නගත්තේ නෙහා රිස්ටේෂනස් වෙතින් ඉතින් මේක මගේ වැඩට මං ගෙන්න ගනිපු චාකෝල් පෙන්සිල් සෙට් එකක් ඔයාලට පුළුවන් මේක නෙහා රිස්ටේෂනස් වලින් මිලදී ගන්න ඉතින් ඔයාලට පුළුවන් ෂොප් එකට ගිහිල්ලා විසිට් එකක් දාලා මේ වගේ උපකරණ වලට මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි යාලගේ වෙබ්සයිට් එක තියෙනවා ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලත් මේ දේවල් මිලදී ගන්න පුළුවන් ඒ වගේම ඔයාලට කෝල් එකක් දීලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩෙලිවරි විදියටත් ඒකට බඩු අපිට ගෙවල් වලටම එවනවා ඉතින් මේක ටිකක් විතර විශේෂයි ඒ කියන්නේ මට මෙච්චර කාලයකට හම්බෙච්ච ඒ කියන්නේ බජට් රේන්ජ් එකේ තියෙන හොඳ චාකෝල් පෙන්සිල් සෙට් එකක් ඉතාමත් හොඳ පොෆෝම් එකක් අපිට ගන්න පුළුවන් මේ චාකෝල් පෙන්සිල් බොක්ස් එකෙන් ඉතින් මේකේ මේ බලන්න අපි මුලින්ම මේක ඇපියරන්ස් එක බලමු ඔක්කොන්ටම කලින් කොහොමද මේ පෙන්සල් සෙට් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා මේක අපිට මුලින්ම ෆ්‍රන්ට් වීව් එකේ අපිට බලා ගන්න පුළුවන් මොන්ට් මාටේ චාකෝල් පෙන්සිල්ස් කියලා සඳහන් කරලා තියෙනවා කහපාට බොක්ස් එකක් තියෙන වැඩිපුර ඒ වගේම චිත්‍රයක් ඇතුළත් වෙනවා මේක විශේෂයෙන්ම චාකෝල් පෙන්සල් වල පින්තූර ටික දාලා තියෙනවා ඒක හොඳයි අපිට බලා ගන්න පුළුවන් ඒ වගේම මේකේ වැදගත්ම දේ තමයි මේකේ පෙන්සල් තියෙන විදිය මේකේ පෙන්සල් arrange කරලා තියෙන විදිය මාරම විශේෂයි soft pencil 6ක් include වෙනවා ඒ වගේම තමයි medium pencil 4ක් include වෙනවා ඒ වගේම hard pencil 2යි අපි දන්නවා soft pencil හරි ඉක්මනට ගෙවෙනවා ඒ නිසා තමයි soft pencil 6ක්ම මේ කට්ටිය මේකට දාලා තින්නේ අනිත් එක තමයි soft pencil උල් කරද්දිත් ගොඩක් දුරට කැඩිලා බිඳිලා යන්න ඉඩකඩ තියෙන ඕන තරම් ඒ වගේම medium pencil වල durability එක ඊට සාපේක්ෂව ටිකක් වැඩි නිසා ඒකෙන් 4ක් දීලා තිනවා hard pencil පාවිච්චි කරද්දි ඒක වැඩි ගෙවෙන්නේ නැති නිසා pencil 2යි මේ කට්ටිය දීලා තියෙන්නේ මගේ පෞද්ගලික මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට මම පාවිච්චි කරද්දිත් hard pencil එකක් මම සෑහෙන කාලයක් පාවිච්චි කරනවා ඉතින් ඔක්කොම මේකේ පෙන්සල් 12ක් බලා ගන්න පුළුවන් ඒක හොඳට මතක තියාගන්න මේක ගහලා තියෙනවා පෙන්සල් 12ක් තියෙනවා කියලා සයිඩ් එකේ මේ කට්ටිය සඳහන් කරලා දෙනවා මොන්ට් මාටේ චාකෝල් පෙන්සිල්ස් කියලා අර විස්තර ටිකම තමයි ඊට පස්සේ මේකේ බෑක් සයිඩ් එක බැලුවොත් මේකේ මොන්ට් මාටේ කියලා සඳහන් කරලා තියෙනවා චාකෝල් පෙන්සිල්ස් කියලා අර වගේම සඳහන් කරලා තියෙනවා ඊට පස්සේ ඉංග්‍රීසි වලින් සඳහන් කරලා තියෙනවා පොඩි විස්තරයක් සාමාන්‍ය පිහියකින් ඒ කියන්නේ අර පොඩි পেපර් කටයකකින් වගේ අපිට මේක උල් කරගන්න පුළුවන් හැබැයි මේ කට්ටිය කන්වෙන්ෂනල් ෂාප්නර් එකක් පාවිච්චි කරන්න කියලා තිබුණාට මම නම් එච්චර ආටිස්ට් කෙනෙක්ට ඒ දේ රෙකමන්ඩ් කරන්නේ නැහැ තා පොඩි කෙනෙක් නම් දෙමව්පියන්ගේ වැඩිහිටියෙක්ගේ උපදෙස් ගන්න මේක ෂාප් කරන්න කලින් මොකද අත කපා ගන්න පුළුවන් පොඩි කාලේ මමත් ඕන තරම් අත කපාගෙන තියෙනවා පෙන්සල් උල් කරන්න ගිහිල්ලා ඊට පස්සේ ඔක්කොම දේවල් වෙනත් වෙනත් භාෂාවලින් දාලා තියෙන්නේ ඊට පස්සේ අපිට මේක බලා ගන්න පුළුවන් මේක දාලා තියෙනවා විශේෂයෙන්ම this product is not a toy කියලා මේකේ ඉංග්‍රීසියෙන් දාලා දෙනවා හැබැයි පුංචියට දාලා තියෙන්නේ ඒකත් මතක තියාගන්න i can create ඊට පස්සේ මේකේ විස්තර ගොඩාක් දාලා තියෙනවා ඉතින් ඕක මේක ඔයාලට මේ දිනවලදී nehara stationers වෙතින් මිලදී ගන්න පුළුවන් 1500කට අඩුවෙන් මේ සෙට් එකම මේක මේකේ දාලා තියෙනවා සඳහන් කරලා තියෙනවා designed in australia and made in china under license for montmart කියලා ඒ කියන්නේ මේක montmart කියන ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරන්නේ ඕස්ට්‍රේලියාවල mother company එක තියෙන ඕස්ට්‍රේලියාවල නමුත් ඇත්තරම නිෂ්පාදනය කරන්නේ china වල license එක සහිතව ඉතින් ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් නැහරකින් මමත් ගත්තේ ඉතින් මගේ පාවිච්චියට තමයි ගත්තේ අපි බලමු මේක ඇතුලේ කොහොමද ඇත්තටම තියෙන්නේ කියලා. මේ බොක්ස් එක ඇරලා අපි ඇතුල බලනකොට මෙන්න මේ විදියට පෙන්සල් ටික අසුරලා තියෙනවා හරි ලස්සනට. පොඩ්ඩක් බොක්ස් එක නම් චුට්ටක් විතර චීප් වෙනුමක් තමයි තියෙන්නේ. නමුත් මේ වගේ ගානකට මීට වඩා එහා දෙයක් ඉතින් කරගන්න අමාරුයි. ලංකාවටත් ගෙන්නලා එහෙම තියෙනකොට. චූටි දැනුවත් කිරීමක් කරන් තියෙනවා. ඒ තමයි අපේ Admeth Studios class එක දැන්ට ක්‍රියාත්මකව පවතිනවා. ඔයාලට පුළුවන් ඒකට join වෙලා ගොඩක් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම අලුතෙන්ම portrait class එකක් ආරම්භ වෙන්න નિયમિતයි ඒකටත් ඔයාලට apply කරන්න පුළුවන් මේ පල්ලෙහා මම දාලා තියෙන contact details වලින් ඒ විස්තර මගෙන් දැනගන්න ඒ වගේම painting class එකක් තියෙනවා
බේසික් ඩ්‍රෝවිං ඉගෙන ගන්න ඕන අයට බේසික් ඩ්‍රෝවිං ක්ලාස් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා තාමත් කොටු ගහලා චිත්‍ර අඳිනවා නම් එහෙමත් නැත්නම් ට්‍රේස් කරලා චිත්‍ර අඳිනවා නම් ඔයාට එතනින් එහාට ස්කිල් එක ඩෙවලොප් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් ආටිස් කෙනෙක් විදියට හරියට චිත්‍ර අඳින විදිය ඉගෙන ගන්න අපේ ඇඩ්මෙත් ස්ටුඩියෝස් ක්ලාස් එකට ජොයින් වෙන්න. ඉතින් ඔන්ලයින් තියෙන Zoom හරහා තමයි සම්පූර්ණයෙන්ම අපේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඉතින් ඔයාලට එකට ජොයින් වෙන්න පුළුවන්. ඉතින් අපි ඉක්මනටම යමු මෙන්න මේ පිටිපැත්තේ තියෙන ඩ්‍රෝවින් බෝඩ් එකට කොහොමද අපේ පැන්සල් සෙට් එක වැඩ කරන්නේ කියලා බලන්න. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ මගේ ඩ්‍රෝවින් බෝඩ් එක තියෙන තැනට. අපි මුලින්ම මේ බොක්ස් එක ඕපන් කරගෙන බලමු මේක ඇතුලේ තියෙන පැන්සල් ටික තියෙන්නේ මොන විදියටද කියලා බලන්න. මුලින්ම මට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට පොඩි පැකින් එකක මේ පැන්සල් ටික තියෙනවා. ඒ වගේම මෙතන සොෆ්ට් පැන්සල් 6ක්, මීඩියම් පැන්සල් 4ක්, ඒ වගේම හાર્ඩ් පැන්සල් 2ක් විදියට අපිට බලා ගන්න පුළුවන්. හැම පැන්සලකින්ම මම එක එක අරගන්නවා දැන් ටෙස්ටින් එකට. මුලින්ම හાર્ඩ් පැන්සල උල් කරගෙන බලමු මේක මොන වගේද කියලා. ටිකක් විතර මේ ලීය මට හයිය ගතියක් පේනවා උල් කරගනිද්දී. අර ස්මූත් එකට උල් වෙන්නේ නැහැ, ටිකක් හයියයි සමහර තැන්වල පතුරු ගැලවෙන්න වගේ බලනවා. ඉතින් ජගට් එක අපිට ප්‍රවේශම ටූල් කරගත්තොත් උල් කරගන්න පුළුවන්. මම මේක ටිකක් දිගට බුලට් ටයිප් විදියට තමයි උල් කරගන්න හදන්නේ. ඉතින් මුලින්ම මම යූටිලිටි නයිෆ් එකක්, එහෙම නැත්නම් පේපර් කට් එකක් යූස් කරලා මේක උල් කරගන්නවා. ඉතින් බුලට් ටයිප් වෙන්න මම සෑන්ඩ් පේපර් එකක් අරගෙන මේ තුඩ සෑන්ඩ් කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන් බුලට් ටයිප් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේක හાર્ඩ් පැන්සල, එහෙම නැත්නම් තදම පැන්සල මෙතන තියෙන තුඩ හાર્ඩ් වැඩි පැන්සල. ඒ කියන්නේ තුඩේ පාට අඩුයි. ඊට පස්සේ මම ගන්නවා මීඩියම් පැන්සල මෙතන මේ වැඩේ කරන්න. මීඩියම් පැන්සල තුල් කරගන්නවා. අර වගේම තමයි මේකත් චුට්ටක් තදයි ලීය. ඒක අපිට බලා ගන්න පුළුවන්. ටිකක් මේකත් දිගට තමයි උල් කරගන්නේ. තාම මගේ තුඩ කැඩුන්නේ නැහැ. හાર્ඩ් පැන්සලේ කැඩුනේත් නැහැ, මේකේ කැඩුනේත් නැහැ. ඉතින් සෑන්ඩ් කරගනිද්දි කැඩුනේත් නැහැ. මෙන්න බුලට් ටයිප් මම හදාගෙන තියෙන්නේ මීඩියම් පැන්සල. දැන් මේ තියෙන සොෆ්ට් පැන්සල අපි බලමු. සොෆ්ට් පැන්සල උල් කරලා සාමාන්‍යයෙන් මේක තමයි කැඩෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙන්නේ. ඒ වගේම මේකේ ලී අතර ඔයාලට පේනවා පතුරක් විදියට ගැලවිලා ගියා. ප්‍රවේශමට උල් කරන්න ඕන. මේ වගේ පැන්සල් උල් කරන්න ගොඩක් දුරට ගැලපෙන්නේ බික් වගේ අර පොඩි බ්ලේඩ් එකක්. ඉතින් මේක මම උල් කරගෙන යනවා, අන්න කැඩුනා. ඉතින් උල් කරද්දිත් කැඩුනේ නැහැ, සෑන්ඩ් කරද්දි තමයි කැඩුනේ. මම ඊට පස්සේ දෙවෙනි පාරක් ට්‍රයි කරනවා උල් කරලා. අපි බලමු මොකක් වෙයිද, දෙවෙනි පාරක් කැඩේවිද කියලා බලමු උඩ. ඔන්න සෑන්ඩ් කරගන්නවා බුලට් ටයිප් එකක් වෙන. හැබැයි මේ පාරම චුට්ටක් විතර දිග අඩු කරලා තමයි උල් කරගත්තේ. දෙයනේ කියලා කැඩුනේ නැහැ. ඔන්න මම මගේ ටෙස්ටින් එක කරන්න මම මගේ ස්කෙච් බුක් එක ගන්නවා. මේ ස්කෙච් බුක් එක ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම උඩින් කාඩ් එකක් දාලා තියන්නම් ඔයාලට බලන්න මේ ස්කෙච් බුක් එක ගැන මම කරලා තියෙන වීඩියෝ එක. මේක මොන්ට්මාර්ටේ ස්කෙච් බුක් එකක්. ඉතින් මම මොන්ට්මාර්ටේ ස්කෙච් බුක් එකේ මොන්ට්මාර්ටේ පැන්සල් වලින් වැඩ කරන්න හදන්නේ. මේ තියෙන අපේ පැන්සල් තුන, ඒ වගේම ස්කෙච් බුක් එක. මුලින්ම මම කොටු විදියට හදාගෙන අපි ඇඳලා බලමු කොහොමද ලයිට් ඇන් ෂේඩින්ග්ස් තියෙන්නේ කියලා. මුලින්ම මම ගත්තේ හાર્ඩ් පැන්සල. හાર્ඩ් පැන්සල මට දැනට තේරෙන විදියට හොඳ රේන්ජ් එකක වැඩ කරනවා. ගොඩාක් අර අඳින්න අමාරුම ගතියකුත් නැහැ. ඒ වුණාට අර පාට එහෙම පොඩ්ඩක් අඩුයි වගේ තමයි දැනෙන්නේ. අපි පොඩි ට්‍රාන්සිෂන් එකකටත් ගිහිල්ලා බලමු මේ වගේ වැඩි අගයක ඉඳන් අඩු අගයකට. ඉතින් ඒකත් අපිට හරි ලස්සනට කරගන්න පුළුවන්. මම බුලට් ටයිප් විදියට තමයි මේක හදාගෙන තියෙන්නේ. ඉතින් ඇඟිල්ලෙන් ස්ප්‍රෙඩ් කරොත් මෙන්න මේ විදියට තමයි ස්ප්‍රෙඩ් වෙන්නේ. ස්කෙච් බුක් එකක මේ වැඩේ කරන්නේ. මේ පේපර් එකත් ගොඩාක් හොඳයි වැඩ කරන්න මේ හાર્ඩ් පැන්සල. මම ස්ප්‍රෙඩ් කරාට පස්සේ ආයෙත් හાર્ඩ් පැන්සලෙන්ම ඒක උඩ භාගයක් පාට කරලා පෙන්නන්නම් ඔයාලට. අපි සාමාන්‍යයෙන් නිකම්ම පැන්සලෙන් වැඩ කරාම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ මම මීඩියම් පැන්සල ගන්නවා. අපි බලමු මීඩියම් පැන්සලේ පර්ෆෝමන්ස් මොන වගේද කියලා. අපි පාට කරගෙනමු මීඩියම් පැන්සලෙන්. දැන් මට පේනවා හાર્ඩ් පැන්සලට වඩා ටිකක් තද ගතියක් තියෙනවා තුඩේ. ඒ කියන්නේ පැන්සල් පහරවල් වල තද ගතියක්, ඒ කියන්නේ ඩාර්ක්නස් එකක් අපිට බලා ගන්න පුළුවන්. පැන්සල පොඩ්ඩක් සොෆ්ට්,
ඒ කියන්නේ හාඩ් පැන්සල්ට වඩා සොෆ්ට් ගතියක් පෙන්නනවා, කැන්නිකම් ඇඳෙන ගතියක් තියෙනවා. ඉතින් අපි ට්‍රාන්සිෂන් එකකුත් ඇඳලා බලමු මොන විදියට තියෙයිද කියලා. ඉතින් අපිට මෙන්න මේ වගේ සොෆ්ට් ට්‍රාන්සිෂන් එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මට දැන් මෙතෙන්ට එනකන් හොඳ රේන්ජ් එකක් මෙතන තියෙනවා. මේ පැන්සල් දෙකේම හොඳ විවිධත්වයක් මට බලා ගන්න පුළුවන්. හාඩ් පැන්සල්ට වඩා මීඩියම් පැන්සල ඩාර්ක්, ඒ වගේම තමයි ස්ප්‍රෙඩ් වෙන එකත් අපි ගත්තාම හොඳට ස්ප්‍රෙඩ් වෙනවා. මීඩියම් පැන්සල හොඳ පාටක්, හොඳ වැලියු එකක් තියෙනවා මීඩියම් පැන්සලේ. මම ස්ප්‍රෙඩ් කරගත්තට පස්සේ තායි ටිකක් උඩින් ගාගත්තා, බලමු කොහොමද කියලා. ඉතින් එතන නම් ලොකු වෙනසක් බලන්න නැහැ, හැබැයි යම්කිසි වෙනසක් තියෙනවා ස්ප්‍රෙඩ් කරාට පස්සේ ගාගනිපු ටිකේ. ඊට පස්සේ මම සොෆ්ට් පැන්සල තමයි පාවිච්චි කරන්නේ. බලන්න චුට්ටක් සොෆ්ට් පැන්සල අර සොෆ්ට් පැන්සල කලින් එකට ඒවට වඩා ටිකක් කොටයි. ඇයි, ලොකු තුඩ කෑල්ල ගැලවිලා ගියා. සොෆ්ට් පැන්සල නම් අයි කතා කරන්න දෙයක් නැහැ, නියමෙටම ගෑවෙනවා. කොහොමත් එහෙමනේ සොෆ්ට් පැන්සල්. ඉතින් මේකේ අර ගොඩාක්ම සොෆ්ට් ගතියක් නැහැ, ජෙනරල් චාකෝල් වල වගේ ගොඩාක් සොෆ්ට් ගතියක් නැහැ. නමුත් චාකෝල් පැන්සලක තියෙන උන හොඳ සොෆ්ට් ගතියක් මේ පැන්සලෙන් මට බලන්න පුළුවන්. ඒ වගේම හොඳ වැලියු එකක් තියෙනවා. හොඳ වැලියු එකක් කියන්නේ හොඳ ඩාර්ක් වැලියු එකක් තියෙනවා. ඉතින් දැනට මේ පැන්සල් පාවිච්චි කරපු විදියත් එක්ක හොඳ රේන්ජ් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ස්ප්‍රෙඩ් කරද්දිත් ඇඟිල්ලෙන් අතුල්ලද්දි කිසිම ගැටලුවක් නැතුව හොඳට ස්ප්‍රෙඩ් වෙනවා. ඒ ගැන ලොකුවට අර අපිට වොරි වෙන්න දෙයක් නැහැ. ඉතින් ඔයාලා බලන්න මේ පැන්සල් තුනේ විවිධත්වය මොන වගේද කියලා ළඟ තියලා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ විදියට තමයි අපිට පැන්සල් තුන බලා ගන්න හම්බ වෙන්නේ. දැන් මේ මුලින්ම මම හාඩ් පැන්සල් අඳිනවා, ඊට පස්සේ මම මීඩියම් පැන්සලෙන් මේ අඳින්න. ඔයාලට පේනවා හොඳටම වැලියු එකේ වෙනස. මම මෙතෙන්දි ස්ප්‍රෙඩ් කරන්න මොනවත් ටූල් එකක්වත් මගේ ඇඟිල්ලවත් පාවිච්චි කරන්නේ නැහැ, ස්මච් කරන්නේ නැහැ මෙතෙන්දි. අපි දැන් අපි පාවිච්චි කරලා බලමු තව ටිකකින් සොෆ්ට් පැන්සල. ඉතින් මේ තියෙන සොෆ්ට් පැන්සල බලන්න, සොෆ්ට් පැන්සලේ හොඳ ඩීප් බ්ලැක් එකක් අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට හොඳට බැලුවොත් පේනවා ඒකේ කොච්චර දුරකට මෙතන වෙනසක් තියෙනවද කියලා මේ පැන්සල් තුනේ. ඇත්තටම මම පැන්සල් සෙට් වලින් ගොඩක් හොඳ පැන්සල් සෙට් එකක් හොඳ වර්ණ විවිධත්වයක්, එහෙම නැත්නම් කලර් වැලියුස් හොඳට වෙනස් වෙන විදියට බලා ගන්න පුළුවන්. හරි, ඔයාලා දැක්කනේ ඒ විදියට තමයි අපේ පැන්සල් සෙට් එක වැඩ කරේ. ඉතාමත් හොඳ පැන්සල් සෙට් එකක් මේක. මම පෞද්ගලිකව මේක ගෙන්න ගත්තේ මගේ ක්ලාස් එකේ වැඩ ටික කරගන්න. ඉතින් ක්ලාස් එකේ ෂේඩින්ග්ස්, ඒ වගේම ඩ්‍රෝවිංස් වැඩ ඔක්කොම කරගන්න මම මෙන්න මේක යූස් කරගන්නවා. ඉතින් ගොඩක් මාසයි මේකේ රේන්ජ් එක ගත්තොත් ඉතාම පැහැදිලි හොඳ රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ බජට් පැන්සල් සෙට් එකක් විදියට ගත්තහම මේකේ හොඳ හාඩ් ෆීල් එකක් තියෙන හාඩ් පැන්සලක් තියෙනවා. ඒ වගේම සොෆ්ට් ෆීල් එකක් තියෙන හොඳ සොෆ්ට් පැන්සලක් තියෙනවා. හොඳට ඒ අතර මැද පොෆෝම් කරන හොඳ මීඩියම් පැන්සලක් බලාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් රිවියු කරපු වීඩියෝ අපේ චැනල් එකේ ඕන තරම් තියෙනවා. ඒ වගේම තමයි මීටත් වඩා ඉතාමත් වැදගත් වෙන වීඩියෝස් ගොඩක් තියෙනවා. ඔයාලට ඒ හැම දෙයක්ම බලන්න පුළුවන්. මීට කලින් වතාවකත් මම මෙන්න මේ වගේ ප්‍රොඩක්ට්ස් ගොඩක් රිවියු කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ වගේ චාකෝල් පෙන්සිල්ස් ගොඩක් රිවියු කරලා තියෙනවා. මම පුළුවන් වුණොත් මෙනුවේ උඩින් කාඩ්ස් දාලා තියන්නම්, ඔයාලා ඒවා බලන්න. ඒකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ පැන්සල් මොන වගේද කියලා. ඉතින් තාමත් ඔයා මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එක ඕල් දාලා තියාගන්න. එහෙම වුණොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මෙච්චර වෙලා නරඹපු ඔයාට බොහොම ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු. එතකන් ආයුබෝවන්, මම ජනිත්.